කසුන් මේ ඇඹලයද? අන්න කසුන් ප්‍රශ්නය. ඇඹලය. හරි කොමාරි. පණිරා කාපුවම හොඳට කටවද ගන්න. කූඹි කූඹි ගන්න. ළඟින් මගේ රුවැත්තේ රුචායා. අද අපි channel c on the way වැඩසටහනෙන් ආවේ රසබර වැඩසටහනකට කියලා මම කලිනුත් කිව්වා. රහයි කිව්වහම මතකෙට එන්නේ ඉස්සෙල්ලම කෑමනේ. දැන් අපිත් එක්ක ඉන්න අය රහදේ ගැන කතා කරන්න අපේ ආදරණීය නිල්මිණියක් ආයිවනකේ. ආයිවන. දැන් ඒ රසම රස සීනි මුරුක්කුව තියෙනවා අක්කගේ අතේ. මේ තියෙන්නේ ඒ සීනි මුරුක්කුව. කසුන් මහේන්ද්‍ර හීනටිගල තමයි මේ සීනි මුරුක්කුවේ මම කියන්නේ ආදරයට කෝකිය කියලා. හරි. අකේ මොකද හිතන්නේ සීනි මුරුක්කුවක් අතේ තියාගෙන ඉන්නකොට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? හැඟීම තමයි ඉක්මනට කියවන්න ආසිතුණා. ඊට වැඩිය මට වෙන මේ ඉන්නේ මොනවාද මේ කඩිනේ? කූඹි, කළු කූඹි. කූඹිද? කඩිද? කළු කූඹි. කළු කූඹිනේ. ඔව්. සීනි මුරුක්ක වල කළු කූඹි වань. කළු කූඹිනේ ඇඹලය. කසුන් මේ ඇඹලයද? අන්න කසුන් ප්‍රශ්නය. ඇඹලය. හරි කොමාරි. මට අයින් කරන්නම හිතුනේ. හැබැයි ඇත්තටම මේ මට මාධවී කතා කරලා කිව්වා මට ඇත්තටම එන්න ලොකු උමනාවක් තිබුණා. අද දවස ගොඩක් කාර්ය බහුල වුණා. මට අද දවස ගොඩක් සතුටුයි. මොකද අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ අධ්‍යක්ෂකවරකන සුදත්ත අයගේ අද විකුම් කතන්දර කියන ටෙලි නාට්‍ය මාලාවේ අද ලස්සන පොත් ටිකක් එළි දැක්වුවා. ඒක පොත් දවසක් නේ. අද පොත් දවසක්. ඉතින් ඒක ඉවරුච්ච ගමන් තමයි මේ කසුන්ගේ වැඩේට ආවේ. ඉතින් ඇත්තටම කසුන් මහේන්ද්‍ර කියන්නේ කට. හරි. මේ කොකටි ව්‍යා හරියට කතා කරන්න කැමති. ඉතින් ඒ වගේම තමයි මේ මං ගොඩක් ලියනවා, මං ගොඩක් කියවනවා. ඉතින් දක්ෂයෙක්, තරුණ දක්ෂයෙක්. ඉතින් ඒ තරුණ පරම්පරාවේ ඒ වගේ අපි කියන්නේ මොනවද මොරල් තියෙන අය ඉන්න ඕන ඇත්තටම. ඉතින් තාම කියවලා නැහැ. දැන් තමයි ගත්තේ. ඉතින් ඇත්තටම මේ කසුන්ගේ සීනි මුරුක්කු මාධවි ඇත්තම ඒ තුන්දෙනා හොඳට ගැළපෙනවා. මම හිතන් සීනි මුරුක්කු වෙන්නේ නැති දැන් ඉදිරියේදී එන්න ඉන්නේ. ඉතින් ඇත්තටම මං හදවතින්ම සුබපතනවා කසුන්ට තව තවත් ගොඩක් දේවල් වලින් කලාව නිර්මාණය කරන්න. මොකද ලොකු කලාපවුලකට කසුනුත් සම්බන්ධලා ඉන්නේ. ඔහුගේ තියෙන නිර්මාණ හැකියාව, ලිවීමේ හැකියාව, හැම හැකියාවක්ම එකට එකතු වෙලා ඉතාමත් හොඳ ලංකාවේ ප්‍රවීණ කලාකරුවෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි එහෙනම් කලාකරුවේ දැන් ලෝය කෙනෙක් වෙන්නත් ආසයක ඔක්කොටම සුබ පතනවා. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක උනාට සුබ වේවා, ජය වේවා. ජය වේවාටත්. Thank you.